සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේද්දුවේ. මේ පුළුවතලේ මිනිසෙක් ජීවත් වෙද්දී මේ මිනිසයාගේ ජීවිතයේ ඇතුලේ තව මිනිසයන් වශයෙන් කියන වචනයක් තියෙනවා. මොකද්ද මේ වචනේ? බඩි ලැන්ග්වේජ් කියලා එකක් කියනවා. මේ ශරීරයෙන් ඒ නික්මෙන මේ තරංගය සහ ඉරියව්. එදුර මේ සමහර වෙලාවට ඔබ කියන්නේ මෙයා නම් ඇහෙන් කතා කරන්නේ කියලා. ඇහෙන් කතා කරන්නේ. ඒ කියන්නේ වචන නැහැ, ඇහෙන් තමයි ඔක්කොම තියෙන්නේ. නේ සමහර අයට කියනවා මේ යා නම් මේ අතපයෙන්ම තමයි කතා කරන්නේ. නේ අතපය හැම වෙලාවෙම එළියට දානවා. එයාගේ මූණේ ඉරියව් වෙනස් වෙනවා. නේ එයාගේ ඊට පස්සේ කියනවා එයාට විහිළුවක් කරාට පස්සේ මේ කන් දෙක රතු වෙනවා. එහෙම කියනවනේ. කම්බුල රතු වුණා. දැන් මේ කතන්දරේ රත්න නම් මේ තාත්විපතිද්දුවේ තියෙනවා. මිනිසුන් විසින් මේ ප්‍රතිචාරය දෙන විදියක්. එතකොට දැන් මේක මේ මිනිස්සයා විතරක් නෙමෙයි අපේ මේ බඩි ලැන්ග්වේජ්යට ප්‍රතිචාරය දෙන්නට යන්නේ. සමහර වෙලාවට සත්තු පවා ප්‍රතිචාරය දෙනවා. නේ සර්පයෝ එහෙම දෂ්ට කරන අවස්ථාවන් නැත්තම් තවත් සතෙක් අපේ ජීවිතය ඇටෑක් කරන අවස්ථාවක් ගත්තොත් කාර්ය අපේ ජීවිතයෙන් නික්මෙන තරංගය ගොඩක් වැදගත්. නේ දැන් එක දවසක් මේ ළඟදී මම තැනකට ගියාම ලুকু මීවදයක් තියෙනවා. අදර මේ මීවදේ ළඟට මේ හිමින් සීරුවේ කිට්ටු වෙන්න මේ හදනකොට ඒ කියපු වචනයක් තියෙනව නේද? දාඩිය තියෙනවාද කියලා ඇහුවා. මං ඇහුවා ඇයි මොකද දාඩියේ ප්‍රශ්නේ? මේ මීවදේ ළඟට ගිහිල්ලා බලන්න දාඩියේ ප්‍රශ්නේ. එතකොට කිව්වා දාඩිය තිබුණොත් නම් සමහර වෙලාවට මේගොල්ලෝ පොඩ්ඩක් ඇවිස්සලා එන්න පුළුවන්. අයතොර කියනවා ෆාදර් මීවදේ කඩන්න ඉස්සර සමහර වෙලාවට අපි කියන්නේ ඒකයි නාල කරලා හොඳට පිරිසිදු වෙලා තමයි ගිහිල්ලා මීවදේ කඩන්නේ. එතකොට ඒ මී මැස්සු පවා නේ ඒ එයාට නේ ඇටැක් කරන්නේ නැහැ, ගහන්නේ නැහැ කියලා කිව්වා. දෂ්ට කරන්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා මේ එහෙනම් මේ අපේ තරංගයේ මොනතරම් වැදගත්ද? එහෙනස ඔබට මට රත්තර නම් මේ තාත්තේ පුතේ දුවේ. එහෙනම් ඔබ මා ගන්න පර්ෆියුම් එක වෙන්න පුළුවන්, ඔබේ මගේ ගඳ සුවඳ වෙන්න පුළුවන්, ඔබේ මගේ ඉරියව් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කොච්චර දෙනෙක් කියනවද ෆාදර් මං කිසිම වැරද්දක් කරන්නේ නැතුවයි ෆාදර් මේ මිනිස්සු මට මෙච්චර බනින්නේ, මං කිසිම වැරද්දක් කරේ නෑ ෆාදර් මේ මහත්තයාට, එයා මාව නිකන් බින්දුවට දාලා තියෙනවනේ, නේ මට පුදුම විදියට ගරහනවා ෆාදර්, මට කී දෙනෙක්ව මේ මොහොතේ පාවල දෙනවද ෆාදර්, මං කවදාවත් එහෙම කරලා නැහනේ. නේ ඒතර අම්මයි අම්මට තාත්තට ළමයි කියනවා අම්මේ තාත්තේ ඇයි අම්මේ මේ බොරුවට කලබල වෙන්නේ, මං වැරද්දක් කරන්නේ නැතුවනේ අම්මා මේ කලබල වෙලා තියෙන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්ත සමහර වෙලාවට ඔබේ මගේ ජීවිතේ බඩි ලැන්ග්වේජ් එක වචන වලින් අපි කියලා නැහැ, මේ මොහොතේදී කතා කරලත් නැහැ, ඉරියව්වෙන් මේ මොහොතේ කියනවා අහවල් චරිතයේ තමයි මේ තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඔබට මට ගොඩක් පරිස්සම් වෙන්නට වෙනවා. මන් දන්නේ මගේ ජීවිතේ පෞද්ගලිකව ගත්තොත් වැරදිච්ච අවස්ථාවන් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඒ වැරදුනේ මේ මොහොතේ හිතලා වැරදුනේ නැහැ. සමහර වෙලාවට මං හැසිරිච්ච විදිය නේ, මම හැසිරිච්ච විදිය, මගේ අංග චලන, මගේ ඇස්වලින් ආපු ඒ කෝණයන් බලපු ඇංගල් එක, මේ හැම දෙයක් තුළම මගේ ජීවිතය ඇතුලේ මේ මොහොතේ හදාගන්න ගොඩක් පැතිකඩ තිබුණා. තාමත් තියෙනවා රත්තර නම් මේ තාත්තේ පුතේදුවේ පැතිකඩවල නම් ගොඩක්. ඒ නිසා මං ජීවිතේ ගොඩක් දේවල් මෙනෙහි කරන්න ගත්තට පස්සේ තමයි මට මේ අවබෝධය ආවේ. එහෙනම් මේ ගස්කොළන් වලට අල්ල ගන්නකොට මොනතරම් ඒ ගස්කොළන් පවා අපිට සමීපයිද? දැන් ඔබට මේ ගස්කොළන් ඔක්කොම පේනවනේ. මේ හැම ගහක් කොළක්ම මේ පුංචි කූරක් ගෙනල්ලා හිටවපු ඒවා අම්මේ තාත්තේ පුතේදුවේ. ඒ නිසා මේකට මේ ගස් වලට පෝර දාලා හදපු ඒවා නෙමෙයි. මේ භූමිය කිසිම ගහක් පැලවෙන්නේ නැහැයි කියලා විතරයි කිව්වේ. හැබැයි මම ප්‍රෝග්‍රෑම් එක කරලා ඉවර වෙනකොට මම පුතාලා දුවලට ඉස්කෝලේ ළමයින්ට කතා කරලා කියනවා රත්තරන් පුතේ ඔය ගස් ගාවට ගිහිල්ලා බදාගෙන හාදුවක් දීලා කියන්න, I love you කියලා කියන්න, මම ඔයාලට ගොඩක් ආදරෙයි කියලා කියන්න, මම ඔයාව බලා ගන්නවා ගොඩක් ලොකු වෙන්න හොඳට හැදෙන්න, ඒ වගේ අගේ කරලා එන්නවා හරිම ලස්සනයි කියලා. ඒ ලස්සන තමයි මේ ඇතුලේ ආවේ. මේ රූක්ෂ ගස් වාගේ මේ විදිහට හැදිලා තියෙන්නේ මේ අවුරුදු කීපයක් ඇතුලේ.
අවුරුදු ටික කාලයක් ඇතුලේ මේ වැල් ටික කඩාගෙන වැටිලා මේ භූමිය පුදුම විදියට පරිසරය වෙනස් කරලා දුන්නා. ඉතින් ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබගේ ජීවිතේ ගොඩක් වැදගත්. ඒ නිසා ඔබ මේ මොහොතේ ගස්කොලන් ඇසුරු කරන විදිය, මේ පොළොව තලයේ හස හසිරෙන විදිය, ඔබේ මගේ තරංගයේ පිටවෙන විදිය අනුව තමයි මේ මොහොතේදී මේ ප්‍රදේශය, මේ භූමිය, මේ මිනිස්සු, මේ ගස්කොලන් වටපිටාව හැම එකක්ම මේ මොහොතේ ඔබට ප්‍රතිචාරය දෙන්න පටන් ගන්න. එහෙනම් ඔබ දෙවියන් වහන්සේගේ වෙන්න. දෙවියන් වහන්සේගේ වෙනකොට දෙවියන් වහන්සේගේ මහා බලමහිමය තමයි ඔබේ මගේ ජීවිතෙන් දිස් වෙන්නේ. එතන ප්‍රතිහාරාත්මක බලයක් නිර්මාණය වෙනවා. චිසපීටයි.